Hi, Mommy. Hi, good morning. Mama Janaki and welcome to my YouTube channel. අද මගේ day off එක. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් vlog එකක් කරන දවසක්නේ. මම අද හිතුවා පොඩි වෙනස් vlog එකක් කරන්න කියලා. ඒක reading challenge එකක්. මොකද ළමයි අගෝස්තු මාසේ මම පොත් 7ක් විතර කියෙව්වා. හැබැයි මේ මාසේ දැන් සැප්තැම්බර් මැද්දේ අපි ඉන්නේ. හැබැයි තාම එක පොතක්වත් කියවලා ඉවර කරේ නැහැ. එහෙම තමයි රයිට් සමහර දවස්වලට ගොඩක් කියවන්න හිතනවා මේ මාසෙ මට එහෙම කියවන්න ලොකුවට හිතුන්නේ නැහැ හැබැයි ඉතින් ඒක මගේ හිතට හරි නැහැ වගේ ඉතින් ඒක නිසා මම හිතුවා අද පොඩි චැලෙන්ජ් එකක් කරන්න ඕනේ කියලා එතකොට ඉතින් අර පොඩි ගැම්මක් එනවනේ පොත් කියවන්න ඉතින් මේ චැලෙන්ජ් එකෙන් අපි ඩිසයිඩ් කරන්නේ අද දවසේ ඇතුළත පිටු කීයක් කියවල ඉවර කරනවාද කියලා. මං හිතන්නේ මේ වගේ චැලෙන්ජ් එකක් කරොත් මොකක් හරි ස්ටාර්ට් කරන්න ඕනේ කියවන්න. ඉතින් එතකොට ඊට පස්සේ ඉතින් ඇදගෙන යන එක ඉතින් සමහර වෙලාවට වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. Let's not stress about that. හැබැයි අපි ඉතින් පටන් ගමුක් තියනවානේ මොකක් හරි වැඩක් කරන්න ස්ටාර්ට් එකක් නේ වුනේ. ඉතින් මං හිතුවා that would be a good start කියලා. ඉතින් එහෙනම් ඉස්සෙල්ලාම කොල කැලි ටිකක් කඩාගෙන page numbers ටිකක් ලියලා Let's see. අද දවසේ කොච්චර පිටු කියවන්න අපිට සෙට් වෙනවද කියලා. ඉස්සලාම කොල කැලි නෑනේ. දැන් අපි මේකෙන් කොලයක් කඩාගමු. තාම උදේ නිසා ටිකක් වෙලාව තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා පිටු 30කින් වගේ පටන් ගන්න. සෝ අපි පිටු 30න් පටන් අරගෙන කිරින්නෙත් නෑ ළමයි. ඒක නිසා අපි ලියමු 30 pages. අයිද ඊට පස්සේ අපි 30 pages වලට පස්සේ අපි ලියමු 50 pages විතර. එක දවසකට පිටු 50ක් shape එකේ කියව ගන්න පුළුවන් මේ ඉන්නේ දවසම තියෙනවනේ. වැඩි වෙයි. පිටු 40ක් වගේ ලියමුනේ. Just to be on the safe side. See, පොඩි thrill එකක් ගන්නත් එක්ක අපි පිටු 50ක් ලියමු 50 pages. ඊට පස්සේ අපි 75කුත් ලියමුද? වැඩි වේද? කරගන්න බැරි වේද? කමන්නේ challenges fail වෙන්න පුළුවන්. ඒක නිසා අපි 75ක් ලියමු. උන්ට නමයි 75 pages. Hi. එහෙනම් actually මං ඊයේ decide කර කර හිටියේ 75 pages 100 pages උත් යනවාද කියලා මොකද ඉතියාද දවසම තියෙන නිසා හැබැයි ඊට පස්සේ අද එළියට යන්න ඕනේ මොකද මම අර පොත් ගන්න කඩේට ආයි පොත් රිටර්න් කරන්න තියෙනවා ඉතින් ඒක නිසා පිටු 100ක් කියවන්න බැරි වෙයි ඒක නිසා අපි 75ෙන් නවත්තමු ඉතින් මං ජායකකුත් ගත්තා දාලා හොලවන්න කියලා හැබැයි දැන් දැක්කේ ඒක ඇතුලේ වතුර දා හුට ඇලුනා කියන්නකෝ ඔක්කොම ඒක ඇතුලේ වතුර මං ඒකේ වේලෙන් තිබ්බන. ඒ මේ ඇලෙන්නේ ඒක. ඕකේ සම. වරව. එන අපි අපි අහක බලාගෙන ගමු. ඕකේ. සර්. ඒ කලවම් උනා පොඩ්ඩක් ඇලෙන්න කලින්. අපි බලමු මේක මොකක්ද කියලා. පිටු 75ක්. Of all the things පොඩි ගාන සෙට් වෙන්නේ නැතුව ලොකුම ගාන සෙට් උනා හොඳ වෙලාවට පිටු 100ක් වගේ දැම්මේ නැත්නම් එහෙනම් අද ඒකේ කරලා ඉවර කරන්න බැරි වෙනවා. So අපි පිටු 75ක් කියවන්න යනවා. මම දන්නේ නැහැ ළමයි ඇයි ફોકસ වෙන්නේ නැත්තේ කියලා. But it's 75 pages. So අද දවසේ පිටු 75ක් cover කරමු එහෙනම්. එහෙනම් let's start the vlog. හැබැයි ඉතින් ළමයි මොනා පටන් ගන්නත් කලින් රෙදි ටික වේලෙන්න දාන්න ඕනේ, රෙදි හේදෙන්න දාන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලාම ඒ වැඩේ කරන්න පටන් ගමු. ඒ වැඩෙන් පටන් අරගෙන ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මොනාද මං කියවන්න යන පොත් කියලා. මොකද මං ඇක්චුලි එක පොතයි තාම ඩිසයිඩ් කරලා තියෙන්නේ පිටු 75කට. හැබැයි මම මූඩ් රීඩර් කෙනෙක් නේ. එතකොට ඒ පොත විතරක්ම නෙමෙයි ඒ පොත විතරක්ම අද කියවන්න මූඩ් එකක් තියෙද දන්නේ නැහැ. ඕර්
කෝකටත් කිලිවෙල මං හිතුව තව එක ඔප්ෂන් එකක් තියාගන්න කියල. එතකොට අර මෝඩ් එක ගිහාම ඊළඟ එකට පටන් ගන්න පුළුවන් නිසා. ඉසල්ලා අපේ ප්‍රතිහෝදන් දාලිමු. දැන් ඉතින් අපි රෙදිටික හෝදන්න දැම්මා. දැන් අප ඩිසයිඩ් කරමු මොකක්ද කියවන්න යන් කියල. ඉතින්ලයි after reading slump ඒක නිසා මං හිත පොඩි පොතකින් පටන් ගන්න කියලා. මෙන්න මේක. මෙන්න මේ පොත තමයි මගේ ෆස්ට් රීඩ් එක වෙන්නේ. මේක තියෙනවා පිටු 121ක් ඉතින්. එතකොට පිටු 75ම මට මේකෙන් කවර් කරන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අපි පටන් ගමු. හැබැයි හදිසි මූඩ් එක වෙනස් වුණොත් මං හිතුවා මෙන්න මේ පොතත් පටන් ගන්නවා කියලා. මේ පොතේ ඇක්චුලි මං දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මම මේ පොත එන රැන්ඩම්ලි ගත්තේ අර බුක් ෂොප් එකෙන්. ඉතින් අපි එහෙනම් එකක් ට්‍රයි කරමු. මේ ඐඩියක ඇත්තරම් මට ආවේ මම බලන බුක් ටියුබර්ස්ලා ගොඩක් මෙන්න මේ විදිහ චැලෙන්ජස් කරනවා. හැබැයි මම දැකලා නැහැ ලංකාවේ කවුරුත් එක් කරනවා. ඉතින් මට ට්‍රයි කරලා බලන්න හිතුණා. ඇත්තටම එහෙම කරොත් මට ආයේ රීඩින්ග්ස් ලම්ප් එකෙන් එළියට එන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම ගත්ත ෆස්ට් බුක් එක ජපනීස් ට්‍රාන්ස්ලේෂන් එකක් පීපල් ෆ්‍රම් මයි නේබර්හුඩ් කියලා. ඒක චුටි පොතක් නිසා ඉක්මනට කියවල ඉවර කරන්නත් පුළුවන් නිසා තමයි මම ඒ පොත චූස් කරේ. මං ඇත්තටම හිතුවේ මේක නිකන් එන මල්මල් කතාවක් කියලිවර වෙලා. මොකද ඉතින් පීපල් ෆ්‍රම් මයි නේබර්හුඩ් කියලා තියෙන නම. ඒ වුණාට ළමයි ෆස්ට් චැප්ටර් එකේ තියෙනවා මේ a white cloth was lying at the foot of zelkova tree when I walked over and picked it up I saw a child underneath. එහෙම තමයි කතාව පටන් ගන්නේ. හරිද? මේක එක්කෙනෙක් තමන්ගේ නේබර්හුඩ් එක ගැන කියන කතා ටිකක් තමයි තියෙන්නේ. ඒ වුණාට ඊට පස්සේ second page එකේ තියෙනවා He's been with me now for 30 years. He hasn't changed in all that time. He continues to eat sparingly and to be a great listener. I could have come to realize that he can't be a human after all, seeing how he stayed the same all these years. I began to doubt he was a human child. Yaku me manusya me hulmal lame kekka dinne. Man athara me thuni gahena mal mal dinne me kathawak wei kiyala lamai unata e එහෙම එකක් නෙමෙයි වගේ. මම දැන් ඉන්නේ මං හිතන්නේ 4th chapter එක වගේ පොඩි පොඩි chapters තියෙන්නේ. කියන්නේ එක chapter එක එක මිනිස්සෙගේ චූටි කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ පිටු 12න්. So 75න් පිටු 12ක් කියවලා තිනවා. ඒ කියන්නේ තව පිටු 63ක් කියවන්න තියෙනවා. So let's continue. උදේ කෑම කාලා ළමයි ඉතින් මේක පොඩ්ඩක් නවත්තලා කෑම කාලෙම මොකද මාර බඩගිනි මං හිතන්නේ දැන් සෑහෙන පාරක් උහි නැගිටලා සෑහෙන වෙලාවක් වෙනවා ඉතින් ඒක නිසා අපි කාලා මේක කන්ටිනියු කරමු. How are you? I'm playing my intro songs with the doctor. Ooh, last night. Let me sponsor the roll to the doctor. Roll! Go with the doctor!
ඩෙවින් බබා එක්කත් ඉතින් පැයක් විතර කතා කරලා එයාගේ ඔක්කොම ඩයිනසෝර් ස්ටෝරිස් ටික අහලා එයාගේ අලුත්ම ස්ටෝරි එක ස්ටින්කි ඩොන්කි කියලා බූරුවෙක්ගේ කතාවක්. ඒකත් මං හිතන්නේ දෙතුන් සැරයක්ම අහලා ඊට පස්සේ ආයෙත් පොත කියවන ගත්තාම අපේ හස්බන්ඩ් ඕන වුණා ඊයේ ගෙනාපු රෙදි රැක් එක හදන්න. ඉතින් ඊට පස්සේ ආයෙ පොත පැත්තකින් තියලා එයාට හෙල්ප් එකක් දුන්න මේ රැක් එක හදාගන්න. මේක ඉතින් මේ වෙලාවේ හැදුන් නැත්තම් ළමයි ඕකයි හැදෙන්නේ නැහැ සති ගානකට. ඉතින් ඒක නිසා යාට මූඩ් එක ආව වෙලේ ඒකට හෙල්ප් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා කොමර මේකට නැත්තම් ලොකු වෙලාව ගියේ නැහැ. මම හිතන්නේ 10ක් විතර වගේ ගිහිල්ලා කොමාරි මෙන්න මෙහෙම එකක් තමයි හැදුවේ. මොකද අපේ රූම් එකේ ඉතින් ඒක ලොකු ඒව තියන්න ඉඩ නැති නිසා මෙන්න මෙහෙම එක තනි එකක් ගත්තා. එතකොට ඒක ඇඳුම් එල්ලන්න පුළුවන්, කැප්ස් එල්ලන්න පුළුවන්, හෑන්ඩ්බෑග් ඔක්කොම එල්ලන්න පුළුවන් නිසා දැන් ඒක හැබැයි තියන්න ඉඩක් බලන්න ඕනි කොහෙන්ද තියන්නේ කියලා. මොකද මම වැඩි ආසනය කාමරේ බඩු ගොඩක් වෙනකොට එතකොට හරි අමාරුයි වගේ ඔළුවට. මොකද අර නිකන් හිර වෙලා වගේ. ඉතින් ඒක නිසා එකක් තියන්න තැනක් බලන්න ඕනේ. මෙතෙන් දැන් නම් ළමයි ටිකක් හවස් වෙලා, හැබැයි තාම පිටු 75 ඉවර නෑ. බට් අපි ඔල්මෝස්ට් ළඟයි. දැන් ඉන්නේ පිටු 61. අද 75 චැලෙන්ජ් එකෙන් දැන් මං ඉන්නේ පිටු 61. මේකේ මට දැන් තමයි ස්ටෝරි ෆ්ලෝ එක තේරුනේ. ඒ ඔතර් එයාගේ නේබර්හුඩ් එක ගැන ලියලා තියෙන්නේ with a little bit of magic sprinkled onto it. ඉතින් ඒකයි දැන් මේකේ සමහර නේබර්ස්ලා ගැන ලියලා තියෙනවා. නිකන් එයාට පොඩි කාලේ මතක විදිහට නිකන් එකසරේ ඩිසපිය වුණා, ඒගොල්ලෝ ගාව එකසරේට බඩු මතු වුණා, ඒ වගේ with a little bit of magic sprinkled on the stories තමයි ලියලා තියෙන්නේ. ෆනි ස්ටෝරිස් තියෙනවා, ටයක් විතර බයිතන වගේ ඒවත් තියෙනවා. ඉට්ස් මික්ස් ඔෆ් මැජික් ඇන්ඩ් රියල් නේබර්හුඩ්. ඉතින් ඒ කතාව හරිම ලස්සන. ඉතින් ඒක ඇත්තම කිව්වොත් ළමයි මේ පොත පොඩි. සෝ ඇ ඇම් නොට් සර්ප්‍රයිස් දැට් ඇයි ගොට් ටු 61 පේජස් රියල් සූන්. බට් ඉතින් මං ඉන්නේ රීඩින්ග්ස් නම් පෙහගෙන, ඒක නිසා තමයි මෙන්න මේ වගේ චූටි පොතක් කියවන්න ඕනේ කියලා හිතුවේ. නෝමල් පොතක් ඉන්න මං වල නෝමල් පොතක් එක කම්පෙයර් කරලා දෙන්නම් නම් මේකේ මූඩ් එක නැති වුණාම මං කියවන්නේ කියලා හිතීමේ බට් ඔගොල්ලෝ ත්‍රීඩින්ග්ස් ලම්පයක ඉන්නවන ළමයි මේ වගේ පොඩි පොතකින් පටන් ගන්න. එතකොට යු ඩොන් ෆීල් ඕවර්වෙල්ම් ටු ෆිනිෂ් ඉට් ප්ලස් පොත චූටි නිසා ඉක්මනට ඉවරත් වෙනවා. ඉතින් ඒක නිසා දැට් විල් බී ඇන් ඇඩ්වාන්ටේජ් ටු යූ. ඉතින් තව පිටු 14ක් වගේ තියෙන නිසා කියවන්න මං හිත වෙනත් පොතක් ස්ටාර්ට් කරන්න ඕනි කියලා. මොකද අර පොත හරිම ලස්සනයි. සෝ ඐ වොන්ට් ටු ටේක් ඉට් ස්ලෝ ඇන්ඩ් රීඩ් ඉට් හිමීට බිකෝස් ඐ වොන්ට් ටු එන්ජොයි ඔල් ද ස්ටෝරීස්. ඉතින් පොඩි මූඩ් ෂිෆ්ට් එකකටත් එක්ක ලෙට්ස් ස්ටාර්ට් අනදර් බුක්. හයි මම මෙහි. පොඩි අකර තැබ්බේකට පත් වුණා. කැමර එක කුඩන් රෙකග්නයිස් වේරවස්. සෝ ඕකේ බැක් ඉන් ෆ්‍රේම්. මේ පොත බ්ලැක් ඔතර් කෙනෙක් කියලා තියෙන්නේ. මේකේ හැටියට නාලා කියන ගර්ල් එයාගේ කසින් සිස්ටර් ෆ්‍රෙන්ඩ් ඉමානිගේ බර්ත්ඩේ එකට ගිහාම ෆෝල්ස් ඉන් ලව් විත් ටයි බ්‍රවුන්. හැබැයි ඒ බොයි ටෝටල් ඔපොසිට් කැරක්ටර් එකක් එයා ඒ ගර්ල්ගේ හැටියට බලදි. හැබැයි ඉතින් ඒ බොයිගේ හිත දිනාගන්න මෙයා පොඩි ලයිස් දෙක තුනක්, පොඩි බොරු දෙක තුනක් කියනවා. බට් ඊට පස්සේ මං හිතන්නේ මේ පොතේ තියෙන බ්ලර්බ් එක හැටියට ඒ බොරු කැරකිලා එයාට අගේන්ස්ට් එන සීන් එකක් තියෙන්නේ. ටිකක් මහත පොතක්. මහත පොතක් කියන්නේ නෑ, ඇක්චුලි මහත නෑ. This is the normal average size of a book. So this is like how many pages? 289 pages. But then again මේ වගේ පොතක් කියවන්න මට normally you know දවස් 3-4ක් වගේ වැඩත් එක්ක කියවන්න. If it is over the weekend and if I'm not doing anything, I think it would take like 2 days maybe. I'm a slow reader ළමයි. ඕගොල්ලෝ නම් ගොඩක් වෙලාවට මාරි ඉක්මනට කියවල ඉවර කරනවා ඇති. But I'm a very slow reader. තව පිටු ඉතුරු වෙලා තිබෙ පිටු 14ක් නේ. එහෙනම් මේකෙන් පටන් ගමු පිටු 14ක් කියවන්න.